කියලා පිළිගන්නවා එවරිතින් එල්කේ YouTube channel එකට මේ දවස්වල හුඟක් ලොකු පොඩි අය සොයම් වින්දනය කරගෙන ඉන්නවා හුඟක් අය හැමදාම කරනවා සමහරක් අය කීපතරයක් කරනවා එහෙම කරන එයාගේ life එකේ අහිමි කරගන්න ඕනේ නැති අය පවා අහිමි කරන් ඉන්නේ ඉතින් ඔයාලටවත් නොදන්න ඇත්ත ගැන අද මම කියන්න යන්නේ මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව බලන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි ඔයා නිකන් කුළු ගැටයක් ඉන්නවා කියලා කල්පනා කරන්නක එයාට අවුරුදු 13දී සොයන් ඉඳන් ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයා එක කරනවා. එහෙම කොළු ගෙටිය අවුරුදු 13 ඉඳන් අවුරුදු 27ක් වෙනකම් සොයන් වින්දනය කරන් එනවා. එතකොට එයාගේ වයස අවුරුදු 27දී මගලකුත් තීන්දුව කරනවා. ගෙදරින් කතා කරලා ඒකට එයාට බයකුත් පොඩි තිකැස්වීමකුත් තියෙනවා. මොකද එයාට බඳින්න එනවා කිව්වොත් පොඩි බයක් එනවා. ඉතින් අවුලක් නැහැ කියලා එයාත් ඒ මැරේජ් එකට කැමතිනවා. ඉතින් මැරේජ් එක ෆික්ස් උත් වෙනවා. ඊට පස්සේ එයාට සොයම් වින්දනේ අතාරින්න බැරුව යනවා. මැරේජ් එක ඉවර වෙනකම් හරි ගෑනව ගෙදර ගේනකොට මේ පුරුත් අතාරින්න කියලා හිතාගෙන ඊට පස්සෙත් කරන්න පටන් ගන්නවා. ඩේලි කරගෙන ඉන්නවා. ඊට පස්සේ එයාගේ මගුල වෙනවා. ඊට පස්සේ එයාගේ වයිෆ් එක්ක එකතු වෙන්න කියලා හිතාගෙන එකතු වෙනවා. ඒත් එයාට එතන කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එයාගේ පාර්ට්නර්ටත් කිසිම සතුටක් දෙන්න බැරි වෙලා තියෙනවා. එයාගේ මානසික තත්ත්වය කඩන් වැටෙනවා. කොච්චර කියනවනම් පහළටම ගණන් වැටලා තියෙන මානසික තත්ත්වය. ඇයි එයාට ඒකෙන් තෘප්තියක් නැද්ද කියලා බැලුවොත් සාමාන්‍ය ස්වයං වින්දනය ගන්නකොට එයාට කිසිම වහන්සියක් වෙන්න ඕනේ නැහැ. කොහොම තේරුම් කරලා කිව්වොත් සිම්පල්ව ඒට කිසි මහන්සියක් වෙන්න දෙයක් නැහැ. කාමරෙට වෙලා තනියම ස්වයං වින්දනයක් අරගෙන හිටියේ දැන් එහෙම දෙන්නම එකතු වෙද්දී එයාට ඕනේ විදිහට කරන්න බැරි වෙනවා. ඉක්මනින්ම සුක්‍රාණු පිට වෙනවා. එහෙමත් නැත්නම් එකතු වෙද්දී කුල්ලට කිසිම හැඟීමක් නොමැති වීම. ඒ කියන්නේ ශිෂ්ණේ අප්‍රාණ වීම. ඒ විතරක් නෙමෙයි මෙහෙම කරලා ගන්න සතුට තෘප්තියක් නොමැති වීම. ඒට කිසිම හේතුවක් කියන දෙන්නේ නැහැ. පාර්ට්නරෙක් එකතු වෙද්දී එයාලට තෘප්තිය දෙන්නේ තනියම කාමරයක් ඇතුලේ කවුරුවත් නැතුව ෆෝන් වීඩියෝ බලාගෙන එහෙම නැත්නම් හිතින් හිතාගෙන ස්වයං වින්දනය කළොත් තමයි අර තෘප්තියක් ලැබෙන්නේ. සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙන්නේ. ඒකට තමයි කැමති. ඉතින් මෙච්චර ලොකුවට මගුල් අරගෙන ලයිෆ් එකට සහකාරයක් හොයලා දීලා ලස්සනට ජීවත් වෙන්න මගපාදල දුන්නට පස්සේ එයාට ඒක නිරාගන්න බෑ. ජය ගන්න බෑ. ඒ ජීවිතෙන් එයාගේ පාර්ට්නර්ව සතුටු කරන්නම බෑ. එයාගේ තින්කින් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ලේසින් හම්බන දේ තමයි තෘප්තිමත්. එයාගේ මානසිකත්වය, එයාගේ මොළේ ඒ දෙතර තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා ටික දවසක් ඇතුළත ඒගොල්ල ඇතුළත රණ්ඩු සරුවල් ඇති වෙනවා. අනිවාර්යෙන් ඇති වෙනවා. මේ දෙන්නම වෙන් වෙන්න හේතු තියෙනවා. එහෙමත් නැත්නම් උනත් පාටර් ඉදීම වෙන කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්න පුළුවන්. ඉතින් මේව නම් මේ දවස්වල හුඟක් වෙන දේවල්. හුඟක් ජෝඩු ඩිවෝස් වෙන්නයි රණ්ඩු සරුවල් ඇති වෙන්න එකිනෙක අතර තේරුම් ගැනීමක් නොමැති වීම තමයි මුල්ම හේතුව. මේවට ඔක්කොම හේතුව මූලික හේතුව වෙන්නේ ස්වයං වින්දනය කරන එක. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ නැති කරන ඉවරයක් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ස්වයං වින්දනය විතරක් නෙමෙයි. තව ගොඩාක් දේවල් තියෙනවා. මේ වගේ ඒත් මේ ඔක්කොම ඔබේ මේන්ම දේ මොකද්ද කියලා කිව්වොත් ස්වයං වින්දනය කියලා කියන්න පුළුවන්. පිරිමි අයට මම කිව්වද නිකන් කිව්ව එකක් නෙමෙයි. සාමාන්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරලා තියෙනවා හුඟක් අය වෙන් වෙන්නේ ඇයි, ඩිවෝස් වෙන්නේ ඇයි, වෙන කෙනෙක් එක්ක ඇෆෙයර් එකක් තියන් ඉන්නේ ඇයි කියලා බැලුවොත් දෙන්නම මෙරි කරාම ඕකේ. නැතිනම් දෙන්නම වෙන වෙන සම්බන්ධ පටන් ගන්න මොකද්ද හේතුව කියලා බැලුවොත් අධික ලෙස ස්වයං වින්දනය කරන නිසා තමයි මේකට මුල්ම හේතුව ලෙස හොයාගෙන තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ මම ඕලං වෙනින්ම අරන් එන්නම් ස්වයං වින්දනය කොහොමද අපි හිතින් නවත්ත ගන්නෙ. ඉතින් මේක ගොඩක් අමාරු වැඩ. ඒ වුණාට ඕගලන්ට මෙන්න මේ ක්‍රම ටික පාවිච්චි කරලා ඔයාලට නවත්තන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම ටික මොනවද කියලා මම ඊළඟ වීඩියෝ එකේ ඕලන්ට අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් ඔයා පහල කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද කිව්වොත් මටත් වැදගත් ඕගලන්ගේ අයිඩියා ගන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට කැමති කියලා හිතුණොත් අනිවාර්යෙන් ලයික් කරන්න, අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා මේ ලෙඩේ තියෙන අයට. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙයි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත්. එහෙනම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. සුබ දවසක්.